ඔයාලට දකින්න ලැබෙනවා සත්තු මරලා සැපසේ ජීවත් වෙන මිනිස්සු. එතකොට මෙයාලා කල්පනා කරනවා අපි මඳුරු එක්කවත් මරන්නේ අපිට තමයි කරදර. අර මිනිස්සු අර බලන්න ෆාම් එකක් කරනවා. කුකුළු මරනවා, ඌරු මරනවා. ඉතින් මේ මිනිස්සු යසට ඉන්නවනේ වාහන තියෙනවා. තට්ටු තුනට ගේ හදලා තියෙනවා. පුතාල පිටරට යසට ඉන්නවනේ. අපි මැස්සෙක්වත් මරන්නේ නැහැ. අපි කොච්චර අමාපි ඉතින් පෝලිං වල තමයි. කියලා කියනවා. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ අනුශාසනාව ගැන සද්ධාව ඇති කරගන්න. පව්කම් වල දුක් විපාක හැම කෙනාටම එන්නේ මේ ජීවිතේ. මරුණට පස්සේ. ඒ නිසා අරයත් ඒ වැඩේ කරලා සන්තෝෂෙන් ඉන්නවා. මං කළාට මොකද කියලා. අනු උපමාවට අරන් තමන්ගේ වැරද්දට ලකුණු දාගන්න එපා. කවුරු කළත් මරණින් මත්තේ විපාක එනවා. එයි මං දැන් ඒ කාරණාව මතක් කළේ. හොරකම් කරලා හොඳින් ඉන්න මිනිස්සු පේනවා. එතකොට අපිට හිතෙනවා මේ මැරෙන්නේ පස්සේනේ. අර පේන්නේ හොරකම් කළේ ඇසට ඉන්නේ යාන වාහන ඇර ගෙවල් දොරවල් අරගෙන හදාගෙන සැපසේ ඉන්නේ දරුවෝ පිටරට. අපි තමයි මේ කිසි දෙයක් හොරකම් කරන්නේ නැති අපිටමයි කරදර. ඒ නිසා පින්වතුනි එහෙම අනිත් අයත් එක්ක තුලනේ කරන්න එපා. බොරු කියලා සැපසේ ඉන්න මිනිස්සුත් ඉන්නවා. බොරු කියලා දුක් එක් දුක් විපාක විඳින මිනිස්සුත් ඉන්නවා. මේ ජීවිතේ ඔය වෙනස තිබ්බට මරණින් මත්තේ නම් පංච දුෂ්චරිතේ විපාක එනවාමයි. වලක්වන්න බෑ. වලක්වන්න බෑ.